සියලු දෙනාම මේ බුද්ධ දේශනාවේ බුද්ධ වාචිතේ භාවනා කියලා පදයක් තියෙනවා වචනයක් තියෙනවා භාවේතබ්බංච භාවිතං පහතබ්බංච පහිනං මේ භාවනා පිළිබඳව නොයෙකුත් ආකාරයේ විග්‍රහයන් ත්‍රිපිටකයේ පටිසම්භිදා මග්ග ප්‍රකරණේ තියෙනවා මේ භාවනා සමත විපස්සනා භාවනා කියලා මූලික වශයෙන් කොටස් දෙකකට බුදුහාමුදුරුවම බෙදුවා සමත භාවනා යදිදන් සබ්බ සංකාර සමතෝ විපස්සනා භාවනා සබ්බ උපදි පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන එතකොට සමත විපස්සනා ඊළඟට මේ චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් කියලා දෙකක් තියෙනවා එතකොට භාවනා කරලා චේතෝ විමුක්තිය ලබා ගන්නත් පුළුවන් භාවනාවෙන් ප්‍රඥා විමුක්තිය ලබා ගන්නත් පුළුවන් ඒ වගේම මේ ඥාන අනාර්ය ඥාන ආර්ය ඥාන කියලා දෙකකටත් බෙදෙනවා ආර්ය ඥාන අනාර්ය ඥාන ඉස්සරහට වෙනස තේරුම් ගන්න පුළුවන් වෙයි දැනට තේරුම් ගන්න ඕන ආර්ය ඥාන අනාර්ය ඥාන මේ අනාර්ය ඥාන බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්නට පෙරත් ඔය උද්දක රාම පුත්‍ර ආලාර කාලාම බග්ගව අසිත තවුසා ඔය කොණ්ඩඤ්ඤ අප්පවද්දි ආදී පස්වග මහණුන් ගයා කස්සප නදී කස්සප ජටිල කස්සප මේ වගේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් හිටියා එදා බුදුහාමුදුරුවෝ වැඩ සිටි ජම්බුද්දීපේ එය ධ්‍යානලාභී ඒ සියලු දෙනාම අනාර්ය ධ්‍යානලාභී ඒ සියලු දෙනාම බ්‍රහ්මත්වයේ කරා බ්‍රහ්ම සාහව්‍යත්වයේ කරා බලාපොරොත්තුවක් ඇතිව ධ්‍යාන වැඩුවයි ඒ අය ධ්‍යානලාභීන් අභිඥාලාභීන් සමහර බොහෝ අය ඉෂුවර් හැටියට එදා පිළිගත්තා ඉතින් ඒක නිසා මේ බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙන දිනය දක්වා මේ ලෝකෙ මිහිතලේ කිසියෙකුත් මේ ආර්ය ධානයන් පිළිබඳව තේරුම් ගත්තේ නැහැ. අනාර්ය ධානයන් වැඩුවා. දැන් ඔබට වචන දෙකක් ආවා. ආර්ය අනාර්ය. දැන් මේ බුදුහාමුදුරුවෝ මේ බුද්ධත්වයට පත් වෙලා දේශනා කරපු අරිය පරිේශන සූත්‍රයේ මේ අරිය පරිේශනයි අනාර්ය පරිේශනයි දෙකක් තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙනකම් කාටවත් අරිය පරිේශනයක් කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. මාර්ගයක් දන්නේ නැහැ. පිළිවෙතක් දන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්නට පෙර මිනිස්සු කළේ අනාර්ය පරිේශනය. අනාර්ය පරිේශනයේ උපකාර වෙන්නේ රිය ගමන සංසාර රිය ගමන පාත්වගෙන යන. එතකොට සංසාර රිය ගමන දුක් පැවැත්ම පාත්වාගෙන යන උපකාර වන දේවල් අනාර්ය ක්‍රියා. මේ අරිය ක්‍රියා කියන්නේ මේ රිය ගමන අත්තරින. මේ සංසාර සාරයි කියලා හිතපු සං. මේක සංසාර ගමන. මේ සං කියන පදය ඔබ හොඳට තේරුම් ගන්න ඕන. මේ බුද්ධ දේශනාවේ මූලිකම පදයක් විග්‍රහයක් තමයි සං. දැන් මේ සං කියන පදය මාගදී බුද්ධ භාෂිතයේ පදයක්. හැබැයි සිංහල භාෂාවෙත් අපි තව නොයෙකුත් භාෂාවලත් මේ සං කියන පදය ගන්නවා. දැන් ඔබ සිංහලෙක් හැටියට ඔබ දන්නවා වචන දෙකක් සංකාර වචන දෙකක්. මේ සංකාර කියන වචන දෙක තේරුම් ගන්න තමා ඔබ විසින් උත්සාහ කළ යුත්තේ. මේ සබ්බේ සංකාරා අනිච්චාති සබ්බේ සංකාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සුති අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා. ඉතින් ඒක නිසා මේ සංකාර තේරුම් ගන්න ඔබ උත්සාහ ගත යුතුයි. දැන් මේ සං කියන්නේ එකතු කරනවා වැඩි කරනවා.
යමක් එකතු කරනවා නම් වැඩි කරනවා නම් ඒක සං අඩු කරනවා නම් බෙදනවා නම් ඒක ක්‍රියා දැන් සිංහල භාෂාවේ ඔබ අහලා තියෙනවා සංඛ්‍යා එතකොට සංඛ්‍යා කියන්නේ වචන දෙකක් එකතු කිරීම වැඩි කිරීම සං අඩු කිරීම බෙදීම ක්‍රියා ඔය හතර විතරයි කරන්න පුළුවන් වැඩි ඔය හතර ආකාරයේ ඕකත් මේ චතුරාර්ය සත්‍යෙම තමයි අර දුක්ඛ දුක්ඛ සමුදය සං අර නිරෝධය නිරෝධගාමිනී පටිපදා ක්‍යා ක්‍යා කියන්නේ රාගක්ඛය දේසක්ඛය මෝහක්ඛය ක්‍ය කියන්නේ කපා දානවා අයින් කරනවා අඩු කරනවා බෙදනවා ඉවත් කරනවා අස් කරනවා මේ ඔක්කොම ක්‍යා ඉතින් මේ වචනවල බොහොම ගැඹුරු අර්ථයක් තියෙනවා එතකොට මේ සංඛ්‍යා කියන්නේ ඔය මාගදී භාෂාවෙන් ආපු වචන දෙකක් නිසා සිංහල භාෂාවේ දැන් සිංහල භාෂාවෙන් නම තියෙන ඉලක්ක නමුත් සංස්කෘත නෙමේ මාගදී භාෂාවේ වචනේ සංඛ්‍යා ඒක නොයෙකුත් වෙන භාෂාවලටත් ගිහින් තියෙනවා ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ මේ භාවනා කරන්න කිව්වේ ඔබ භාවනාවක් පිළිබඳව ඉගෙන ගන්නයි දැනගන්නයි ආවේ මේ භාවනාව පිළිබඳව බුදුහාමුදුරුව ඉගෙන වූ දේවල් ඔබ තේරුම් ගන්න තමා උත්සාහ කළ යුත්තේ මේ බුදුහාමුදුරුව භාවනාව පිළිබඳව පටිසම්භිදා මග්ගප්‍රකරණේ මේ භාවනාව හතර ආකාරයකට විග්‍රහ කරලා තියෙනවා සමත පුබ්බංගම විපස්සනා භාවනාව එකක් පළවෙනි එක. එදා බුදුහාමුදුරුව මුල්ම යුගයේ සමත භාවනා කරලා පුබ්බංගම කිව්වේ මුලින් කළ යුතු දේ පෙර ගමන් කරු පෙර කර යුතු දේ. සමතය කරලා විපස්සනා භාවනාව කිරීම. දෙවෙනි එක විපස්සනා පුබ්බංගම සමත භාවනාව. එහෙමත් එකක් බුදුහාමුදුරුව කියලා දුන්නා. තුන්වෙනි එක යුග නද්ද භාවනා අන්තිමට අවසාන වශයෙන් බුදුහාමුදුරුව මහා සතරාසිපට්ඨාන සූත්‍රයේ ඒ වගේම ඒක ධම්ම සූත්‍ර 22කත් අංගුත්තර නිකාය සංයුක්ත නිකාය තියෙන ඒක ධම්ම සූත්‍ර 22කත් තියෙනවා මේ 22ේම බුදුහාමුදුරුව කිව්වේ මේ යුග නද්ද භාවනාව පිළිබඳව බුදුහාමුදුරුව අනුදැන වදාළේ යුග නද්ද භාවනාව නමුත් දැන් ඔබ දන්නවා සමත පුබ්බංගම විපස්සනා විපස්සනා පුබ්බංගම සමත යුගනද්ද යුගනද්ද කියන්නේ දෙකම එකට එක සමගාමීව මේ පසු නොකර ඉස්සර නොකර දෙකම එකටම කරනකොට ඒක යුගනද්ද යුග කියන්නේ දෙක සමත විපස්සනා දෙකම එකටම භාවිතා කිරීම යුගනද්ද ඒ වගේම මේ බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මයේ භාවනාවේ තවත් එකක් තියෙනවා ධම්ම උද්දච්ච විග්ගහිත මානසං මේ උද්දච්චය විග්ගහිත කියන්නේ විගාත පරිලාහ කියන්නේ මරා දානවා ගහලා කපලා බිඳලා මරලා දානවාට කියනවා විගාත පරිලාහ මේ උද්දච්චය විග්ගහිත කරන්න ඕන ධම්මය එතකොට ධම්ම උද්දච්ච විග්ගහිත මානසං මේ ධම්ම උද්දච්ච විග්ගහිත මාන සංක්‍රමයටත් මේ බුද්ධ ශාසනයේ ওই බාහ්‍ය දාරු වීර්යතුමා පුක්කුසාති රජුව සම්තති අමාත්‍යා ධබ්බමල්ල පුත්‍ර අරහතුන් වහන්සේ කුමාර කස්සප අරහතුන් වහන්සේ මේ වගේ බොහෝ දෙනෙක් ඉන්නවා ඒ අය මේ ධම්ම උද්දච්ච විග්ගහිත මාන සංක්‍රමයට තමයි මගපල අරහත් ඵලයට පත් වුනේ ඉතින් එහෙමත් ක්‍රමයක් තියෙනවා. ඉතින් අවසාන වශයෙන් මේ සමත විපස්සනා ක්‍රමේනුත් විපස්සනා සමත ක්‍රමේනුත් යුගනද්ද ක්‍රමේනුත් ධම්ම උද්දච්ච විග්ගහිත මාන සංක්‍රමේනුත් බලාපොරොත්තු විය යුත්තේ අදිස්ථානයක් ඇති කරගත යුත්තේ මගඵල ලබන්න. මාර්ගයත් ඵලයක් සාක්ෂාත් කරගන්න. මගඵල ලැබෙන්නේ නැත්නම් මොන ධානයකින්වත් වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා
බුදුහාමුදුරුව මේ ධ්‍යාන පිළිබඳව විග්‍රහයක් කළේ මගපල ලබන්නට ධ්‍යාන උපකාර කරගන්න ඕන වෙන ආකාරයට ප්‍රයෝජනවත් වෙන ආකාරයට ධ්‍යානයක් අවසාන බලාපොරොත්තු වන ක්‍රමයක් බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙන්නට පෙර අර උද්දකරාම පුත්‍ර ආලාරකාලම් බග්ගව අසිත දවුස ඔය වස්සග මහණුන් එයා ගාව තිබුණා ඒක බුදුහාමුදුරුව අවසාන නිට්ටාව කරගත්තේ නෑ බුදුහාමුදුරුව මේ ධ්‍යානයකින් බලාපොරොත්තු වුණේ ධ්‍යානයක් ලැබුවට පස්සේ යම් කෙනෙකුගේ හිතේ ඉන්ද්‍රිය සංවරයක් ඇති වෙනවා ඉන්ද්‍රිය ඒකාග්‍රතාවයක් ඇති වෙනවා එතනින් එහාට මේ මුල උදුරා දාන්න එතකොට මේ විපස්සනා භාවනාවෙන් කරන්නේ මේ ඔබ තුල ඔබගේ ඔය මනෝමය කාය තුල මුල් වැගෙන තියෙන මුල් තුනක් තියෙනවා රාග මුල ද්වේෂ මුල මෝහ මුල මේක මේ මුල් බහගෙන තියෙන්නේ ඔය මුල් බහගෙන තියෙන්නේ ඔබේ මනෝමය කාය තුල මේ කර්ජකාය කූඩුව තුල නෙමෙයි මේ කර්ජකාය බොහොමතාවකාලිකයි ඔබ ඉපදුන දවසේ කර්ජකායක් හදාගත්තා නමුත් මනෝමය කාය කල්ප කෝටි කාරාන්තරයක් ඔබ කූඩු හද හදා එකම මනෝමය කායක් ඔබට තිබුණේ එතකොට මේ මනෝමය කාය තුල මේ ගති තුනක් මුල් බහිනවා මේක මුල් බහිනවා කියන්නේ ගතිය ස්ථීර වෙනවා නිච්ච වෙනවා දැන් ඔබට උදාහරණයක් ඇටියට කිව්වොත් මොකද්ද මේ ගතිය මුල් බහිනවා කිව්වේ දැන් අර ඔබ අහලා තියෙනවා මේ සේරිවාණිජ කතාව අර සේරිවාණිජ වෙලෙන්දා ඒ බෝසත් වෙලෙන්දයි වෙලෙන්ද දෙන්නේ ගියා බඩුත් අරගෙන වෙලඳාම් කරන්න මේ සේරිවාණිජ වෙලෙන්ද ගියා අර පරණ ගරා වැටුණු වලව්වක වයසක උපාසක අම්ම කෙනෙකුත් ඒගොල්ලෝ ගාව තිබුණා දැලි තැවරුණු තලියක් මුට්ටියක් හට්ටියක් වගේ එකක් ඒක විතරයි ඒගොල්ලෝ ගාව තිබුණේ එකම දේ ඒකින්ද මෙන්න මේ හට්ටිය අරගෙන අපිට මොනව හරි දෙන්න කිව්වා අර සේරිවාණිජ වෙලෙන්දා මේක ඉරක් ඇඳලා බැලුවා බැලුවාම මේක රත්තරන් මිනිහාගේ පොඩි කපටි ගමක් ආවා මිනිහා හිතුවා මං බඩු ටික ඔක්කොම විකුණලා මොනවා හරි පොඩ්ඩක් ඉතුරු කරගෙන ඇහිලා එන ගමන් මේ තාලිය ගන්නවා කියලා මිනිහා ගියා බඩු ටික විකුණන්න ඊට පස්සේ තව ටිකකින් ආවා අර බෝසත් වෙලෙන්දා මේට මේ තාලිය දුන්නා මේ තාලිය දුන්නාම බෝසත් වෙලෙන්දත් බැලුවා ඉර ඇඳලා මේක රත්තරන් තලියක් මේ තමන් ගාව තියෙන සියලු බඩු වලට වඩා දහස ගණන් ගුණයක් මේක වටිනවා ඒ නිසා සියලු බඩු දීලා තලිය අරගෙන ගියා රත්තරන් තලිය අරගෙන යනකොට ඉතින් ගඟකින් එගොඩ වෙන්න ඕන ගඟේ ඔරුවට නැග්ගා තලියත් අරගෙන එතකොට අර සේරිවාණිජ වෙලෙන්දා අර තලිය ගන්න ඉස්සෙල්ලා ගිය පුද්ගලයා දැනගත්ත දැන් මේ බෝසත් වෙලෙන්දට තලිය දුන්නා මේ වට්ටිය දුන්නා කියලා එක පාට ඇවිල්ලා ද්වේෂයක් වෛරයක් ක්‍රෝධයක් මුල් වැහැගත්තා ගතිය ඔය ගතිය තමයි දිගින් දිගටම මේ ආත්ම ගණනාවක් තුල ඇතිලා දේවදත්ත හැටියට ආවේ එතකොට ඔබ තුලත් ඕවගේ ගති සංසාර ගමනේ කවදා හෝ මේ රාග ගතිය විතරක් ද්වේෂ ගතිය විතරක් නෙමෙයි ද්වේෂ ගතියත් රාග ගතියත් මෝහ ගතියත් ඔය මුල් බැහැගෙන තියෙන්නේ ඒකයි රාග මුල ද්වේෂ මුල මෝහ මුල කිව්වේ නැතු නිකන් නෙමෙයි එතකොට අර කර්ජකය මැරිලා යනම මනෝමය කාය අර ගතිත් අරගෙන තව කූඩුවක් හදනවා ඔය ගති අරගෙන තව කූඩු හදා මේ ගමන මේ සංසාර ගමන යනවා අර ගතියට අදාළව තමයි ගති රුව ගති හඬ ගති බල ගති ගුණ ඊගාව කූඩුවට උරුම වෙන්නේ. ඉතින් ඒක නිසා දැන් ඔබ මිනිස්සෙක් හැටියට මේක තේරුම් අරගෙන ඔබ මේ භාවනාවක් කරලා හෝ මේ යහපත් දෙයක් ක්‍රියාවක් කරලා හෝ මේ ධර්මය තේරුම් අරගෙන හෝ ධර්මඥානයක් ලැබලා හෝ ඔබ කල යුත්තේ ඔබ ගාව ඔය තියෙන ගති දුගති නම් ඒක සුගති කරගන්න ඒක විගති නම් අවිගති කරගන්න අන්තිමට ඒක න ගති කරගන්න
අංගුත්තර නිකායේ තියෙනවා සූත්‍ර 10ක් ගති වර්ගයේ ගති විගති නගති අගති සුගති අවිගති නගති අන්තිම සූත්‍රය න ගති න ගති කියන්නේ අර ගත්ත දෙයක් ශේෂයක්වත් ගති නැහැ අරහතුන් වහන්සේ තුල රාග ගතිය ද්වේෂ ගතිය මෝහ ගතිය ශේෂයක්වත් ඉතුරු වෙලා ශේෂ වෙලා නැහැ ඒක නිසා අරහතුන් වහන්සේට න ගති කියලා කියනවා නාග කියලා කියනවා ඉතින් ඒක නිසා මේ භාවනාවක් කළ යුත්තේ ඔබ ගාව මේ පුරුදු කරගෙන සංසාරේ ගෙනාව වැරදි ගති ඉස්සෙල්ලාම අයින් කරන්න ඕන ඊට පස්සේ යම් යම් දේවල් නැවතත් ගති තව ගති තියෙනවා ඔය දුගති ඉවත් කළා සුගතියට ආවට පමණක් සුගතියට ආවම කාම ලෝකවල සුගති ලෝකවල සැප විඳ විඳ යන්න පුළුවන් හැබැයි නිවන නැහැ නගති තත්වයටපත් වුණොත් එතන තමයි නිවන සාක්ෂාත් කරගන්න තියෙන්නේ එහෙම නැත්නම් තව මේ අංගුත්තර නිකායේ සූත්‍රයක් තියෙනවා කන්න සුක්ඛ අකන්න අසුක්ඛ කියලා කම්ම වර්ග හතරක් කන්න මේ කන්න කියන්නේ කළු කර්ම සුඛ කියන්නේ සුදු කර්ම කළු කර්ම කළොත් කළු කර්ම වලට අදාළව කළු විපාක දුක් විපාක ලැබෙනවා සුදු කර්ම කළොත් ඒකට අදාළව සුදු විපාක පින් විපාක ලැබෙනවා දෙව්ලොව මනුස්ලොව රාජසප්ප සිද්ධියක් ලබන්න පුළුවන් ඒ වගේම අකන්න අසුක විපාක ලැබෙනවා අවසානයේ තියෙනවා අකන්න අසුක කම්මක්ඛය කියන தত্ত্বය කම්මක්ඛය කිරීම තමයි නිවන් මඟ අරහත් ඵලයට පත්වීම කම්මක්ඛය රාගක්ඛය ද්වේෂක්ඛය මෝහක්ඛය රාගක්ඛයෝ ද්වේෂක්ඛයෝ මෝහක්ඛයෝ කම්මක්ඛයෝ ආසවක්ඛයෝ මේ ඔක්කොම ක්ඛය කියන්නේ කපා දාන මුල් තුනම සහ මුලින්ම කපන්න ඕන මේ මුල් තුනෙන්ම තමයි ඔබ මේ සංසාර රිය ගමනට ඈඳිලා බැඳිලා තියෙන එක තමයි බාන මේ බාන නිබ්බාන කරන්න ඕන මේ බානේ නිදහස් වෙන්න ඕන නිබ්බාන කියන්නේ නිවන් දකින්නවා කියන්නේ මාර්ගදී පාසාවේ පදය නිබ්බාන මේ බැම්මි තුනෙන් මිදී නිදහස් වීම තමයි නිබ්බිදාය නිමන කියන්නේ නිබ්බාන කියන්නේ ඉතින් ඒක නිසා මේ සියලු දහම් කරුණු වල අහගැනීමේ තේරුම අර්ථය මේ බාණෙන් මිදී නිදහස් වීම ඔබ ඔය ඔබමයි ඔය බාන් තුන හදලා තියෙන්නේ ඔබ කැමැත්තෙන්මයි චන්ද රාගයෙන්මයි ඔය බාන් තුන හදලා තියෙන්නේ ඔය බැමි තුන ඒ ඔබේ නොදන්නාකම නිසා ඔබ ධර්මයේ තේරුම් නොගත්ත නිසා දැන් ඔබ ධර්මයේ තේරුම් ගත්තට පස්සේ මේ බැමි තුනෙන් මේ බාන් තුනෙන් මේ සංයෝජන 10න් සංයෝජන 10ක් හැටියට බාන් තුන පස්සේ විග්‍රහ කළා ඒකත් අපි ඉස්සරහට විග්‍රහ කරනවා නමුත් බැමි තුනයි තියෙන්නේ රාග බැම්ම ද්වේෂ බැම්ම මෝහ බැම්ම කවුරුවත් හැදුවොත් බැම්මක් කාගාවත් නැ තමන්මයි හදාගත්තේ අම්මා දුන්න එකක් තාත්තා දුන්න එකක් ආම්දුරු දුන්න එකක් ගුරුවරයෙක් දුන්න එකක් දුවල පුතාල දුන්න එකක් නැ මහත්යන ඕන දුන්න එකක් නැ තමන් හදාගත්ත බැමි තුනක් තියෙන්නේ ඔය බැමි තුනෙන් තමන්මයි නිදහස් වෙන්න ඕන වෙන කාටවත් වෙන කොහොමත් නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ මේ භාවනා ක්‍රම ඔය සමත විපස්සනා විපස්සනා සමත යුගනද්ද ධම්මඋද්දච්ච විග්ගහිත මාන සංක්‍රම ඉගැන්නුවේ කියා දුන්නේ මෙන්න මේ බැමි තුනෙන් මේ බාන් තුනෙන් මිදී නිදහස් වෙන්න. අර ආසීවිතාවේ භාවිතාවේ බහුලීගතය අනිගතය වත්තුගතය සුමාරද්දාස් විරිතා පරිචිතාය මේ ඔක්කොම මේ බාන් තුනෙන් බැමි තුනෙන් මිදී නිදහස් වෙන ක්‍රමයක් තමයි බුදුහාමුදුරුව හැම තැනකම දේශනා කරලා තියෙන්නේ. ඒකට ධානයන් උපකාර කරගත හැකි කරගත යුතුයි. නමුත් ධානය ඉතිහාට ගියොත් ධානය පිළිබඳව ඉස්සරහට විග්‍රහ කරනවා ධානයෙන් නිවන් දකින්න බෑ ධානයෙන් බ්‍රහ්මත්වයටපත් කරන්න වෙන්න පුළුවන්. නමුත් ධානය උපකාර කරගන්න ඕන නිවන් දකින්න. ඒ නිසා බුදුහාමුදුරුව මේ ආකාර හතරකට භාවනාව විග්‍රහ කළා. ඒ පටිසම්භිදා මග්ග ප්‍රකරණ. තමත් තැනක බුදුහාමුදුරුවම මේ ධ්‍යාන එහෙම නැත්නම් මේ භාවනා ක්‍රම තවත් හතර ආකාරයකට
විග්‍රහ කරලා තියෙනවා මේ හතර ආකාරය තමයි අනතිවත්ත නට්ඨේන භාවනම් ඉන්ද්‍රයන්න් ඒක රසට්ඨේන භාවනා තදූපක විරිය වහට්ඨේන භාවනා ආසේව නට්ඨේන භාවනා අට්ඨේන කියන්නේ අර්ථය මෙතන අනතිවත්ත නට්ඨේන භාවනා පළවෙනි එක මේ ආනපාන සති සමාධි භාවනාව අනතිවත්ත නට්ඨේන භාවනාව අපි අනතිවත්ත නට්ඨේන කියන එකේ විරුද්ධ වචනේ අතිවත්ත නට්ඨේන එතකොට අපි වැරදි තැනකට යනවා නම් තරහ ගත්තොත් තරහෙන් වැඩ කරගත්තොත් ඒක අතිවත්ත නට්ඨේන තරහෙන් මිදිලා මෛත්‍රී කරනවා නම් ඒක අනතිවත්ත නට්ඨේන භාවනාව රාගයෙන් දැඩි ලෝභයෙන් ආසාවෙන් කටයුතු කරනවා නම් ඒක අතිවත්ත නට්ඨේන මේ පැවැත්මට හේතු වෙන අතිවත්ත නට්ඨේන භාවනා ක්‍රමයක් ඒකෙන් මිදී නිදහස් වෙන්න නම් අර අසුබය අනුපස්සනා කරලා නෙක්ඛම්ම තත්වයටපත් වෙන්න ඕන එහෙමනම් ඒක අනතිවත්ත නට්ඨේන භාවනාව යම් වැරදි දෙයක් ඔබේ හිතේ රාගය දේශය හෝ මෝහය ඕ මාන දිට්ඨි අවිද්‍යාව කියන පපංච ධර්ම තුන. එතකොට රාගය දේශය මෝහය කියන්නේ කෙලෙස් මුල් තුන. මාන දිට්ඨි අවිද්‍යාව කියන්නේ පපංච ධර්ම. මේ රාග දේශ මෝහ කියන තුන තමයි කෙලෙස් මුල් තුන කෙලෙස් ධර්ම මුල් බැහින්නේ. ඒකට උපකාර වෙනවා මාන දිට්ඨි අවිද්‍යාව කියන ප්‍රපංච ධර්ම තුන. මාන අර රාගදේශ මොහ ඉවත් වුණොත් ප්‍රපංච ධර්ම ඉබේම ඉවත් වෙලා යනවා. ඉතින් ඒක නිසා මේ අනතිවත්ත නට්ඨේන භාවනාවක් භාවනා කිරීමෙන් අර වැරදි දේ හිතෙන් අයින් කරලා පාන කරලා ඒ වෙනුවට හරි දේ හිතට ආන කරනවා. තරහක් ආපු වෙලාවට තරහ අයින් කරලා මෙත්තානුස්සතිය වැඩි වීම. රාගයක් ආපු වෙලාවට අසුභානුස්සතිය වඩලා නිකාමලාභී නෙක්ඛම්ම තත්වයටපත් වීම අර නිච්ච සුඛාත්ත වූ අවස්ථාවේදී අනිච්ඡන් දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් අරගෙන නිබ්බිදා තත්වයටපත් වීම අනතිවත්ත නට්ඨේන භාවනාව. ඒ වගේම ඉන්ද්‍රියාණං ඒක රසට්ඨේන භාවනාව. මේ ඇහැ කන නාසය දිවකය මන කියන මේ හයක් තියෙනවා. මේ හය තුල එකින් එකට හරියට අර වඳුරෙක් අත්තෙන් අත්තට පනින්නා වගේ කූඩල්ලෙක් තනින් තැනට යනා වගේ මේ ඇහැට කනට නාසයට දිවට කයට මනට අරමුණු වන අරමුණු හයක් තුල ඔබ තුල ඔබේ විඥානය ක්‍රියාත්මක වෙනවා. කිසිම ඒකාග්‍රතාවයක් නැහැ. ඒකාග්‍රතාවය කියන්නේ එකම අග්‍ර වූ අරමුණක් තුල අනුගත වීම. එහෙම තත්වයක් පෘථග්ජන අසුතත් පුද්ගලයෙකුට නැහැ. ඉතින් ඒක නිසා යම් ආකාරයකට යම් කෙනෙකුට මේ සමත භාවනාවක් කරගත්තාම කරනකොට පුරුදු වුණාම සමතේ උපකාර වෙනවා. මේ ඉන්ද්‍රියානම් ඒක රසට්ටයන එක අට්ඨයකට ඒකාග්‍රතාවයකට ඒකාග්‍රතාවයට කටයුතු කරන්න. මේ ඒකාග්‍රතාවයේ විය යුත්තේ අර රාග මුල දේශ මුල මෝහ මුල උදුරා කපා මරා අවසන් කිරීම. ඒක තමයි ඔබට දුක් පැවැත්මට හේතුව. ඒ වගේම තදූපක විරිය බහට්ඨේන මේ රාග මුල දේශ මුල මෝහ මුල ගලවන්න වෙනස් කරන්න බැරි විදිහට තදින්ම මුල් බෑලා තියෙනවා. ඒ තදින්ම මුල් බෑගත්ත මුල් තුන තදූපක විරිය බහට්ඨේන. ඔය මුල් තුන කොච්චර තදින් මුල් බෑගත්තත් ඔබගේ මනෝමය කාය තුල ඔබට පුළුවන්කම තියෙනවා විරිය වහට්ටේන. මේ නිවැරදි මාර්ගය අනුගමනය කළොත් මේ අනුගමනීය ප්‍රතිපදාව අනුගමනය කළොත් ඒ මුල් තුන කොච්චර තදින් මුල් බෑගෙන හිටියත් ඒවා ගලවලා අයින් කරන්න. ඒ වගේම ආසේව නට්ඨේන භාවනා. ඔය බුදුහාමුදුරුවෝ කිව්වා ආනපාන සති සමාධි භික්කවේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීගතෝ. ආසේවිතාය භාවිතාය බහුලීගතාය.
බොහෝ සූත්‍රවල මේක තියෙනවා ආසේවිතාය භාවිතාය බහුලී කතා ඒක තමන්ට නිවීමක් සැනසීමක් මිදීමක් විමුක්තියක් තියෙන බව තේරුනොත් මේ ඒ නිවැරදි භාවනාව ඒ අනුව ඒක එක දිගටම නොකඩවා අඛණ්ඩව ඕන ඉරියව්වක භාවනා කරන්න පුළුවන් ඒක ආසේවනට්ඨේන භාවනා එතකොට ඔබ තේරුම් ගත යුතුයි මේවා තියෙන්නේ මේ අට්ඨයක් අන්තිවත්තනට්ඨේන ඉන්ද්‍රයන්න් ඒක රසට්ඨේන තදූපක විරිය වහට්ඨේන ආසේවනට්ඨේන ඒ අට්ඨ හතරම තේරුම් ගත යුතුයි ඔය අට්ඨ හතර ඔබට ඉදිරියට ප්‍රායෝගිකව තේරුම් කර ගන්න තේරුම් ගන්න ප්‍රායෝගිකව අධ්‍යක්ෂ ගන්න අත්විඳ ගන්න පුළුවන් වෙයි ඉදිරියට මහා සතර අටිපට්ඨාන සූත්‍රය ඒ වගේම ගිරිමානන්ද සූත්‍රය වගේ සූත්‍ර දේශනා කරනකොට අහනකොට ඔබට තේරෙයි. ඉතින් ඒක නිසා දැන් ඔබ මේ භාවනා කළ යුත්තේ භාවිතයට ගත යුත්තේ යහපත්ද හොඳදී නිවැරදිද ප්‍රායෝගිකව භාවිත ඔබ අයින් කළ යුත්තේ වැරදි අනවශ්‍යද තව බොහෝ වැරදි දේවල් තියෙනවා. හරි දේ මොකද්ද හොඳ දේ මොකද්ද කියලා බලන්න බුදුහාමුදුරුවෝ සූත්‍රයක් කියලා දුන්නා. ඒක හිත උදේ කියනවා සේවිතම්බා අසේවිතම්බා. ඉතින් ඒක නිසා ඔබ මනුෂ්‍යයෙක් හැටියට ඔබේ මනස යොමු කළා මෙනෙහි කළා ඔබට පුළුවන්කම තියෙන්න ඕන මේ ඔබේ අධ්‍යාත්මය මනෝමයකය ඇතුළාන්තය පිරිසිදු වෙන දේ භාවිතයට ගන්නත් කිලුටු වෙන දේ බැහැර කරන්න අර භාවයතබ්බංච භාවිතං කළ යුත්තේ මනස පිරිසිදු වෙන දේ ඇතුළාන්තය පිරිසිදු වෙන දේ අර බැහැර කළ යුත්තේ පහතබ්බංච පහීනං මනස කිලුටු වෙන දේ අධ්‍යාත්මය කිලුටු වෙන දේ එතකොට ඔබගේ ඔය ශරීර කූඩුවේ බාහිරය අපිරිසිදු වුණොත් ඔබට පුළුවන් වතුර වලින් හොදලා හෝ මොකක් හරි ඒ වගේ දෙයක් කරලා පිරිසිදු කරගන්න. නමුත් මේ ඇතුළාන්තයේ අධ්‍යාත්මය එහෙම හොදලා පිරිසිදු කරගන්න ක්‍රමයක් නෙමෙයි තියෙන්නේ ඊට වඩා වෙනස් ක්‍රමයක් තියෙන්නේ ඒක පිළිබඳව තමයි අපි ඉදිරියට විග්‍රහ කරන්නේ. ඒක නිසා ඔබ දැන් තේරුම් ගත යුත්තේ ඔබේ අධ්‍යාත්මය ඇතුළාන්තය මනෝමය කාය කර්මජ කාය නොයෙක් වචන වලින් කියනවා අධ්‍යාත්මය කියනවා ඇතුළාන්තය කියනවා මනෝමය කාය කියනවා කර්මජ කාය කියනවා මේ කර්මජ කාය ඔබ තුල තියෙනවා මේක කවදක්වත්ම මැරෙන්නේ නැහැ ඔබේ මැරෙන්නේ ඔය හදාගත්ත බාහිර තාවකාලිකව ආපෝ තේජෝ ආයෝ පටිවි මහා භූත හතර එකතු කරලා හදාගත්ත කර්ජකය තමයි ඔබ මේ මරණය කියලා දකින්නේ. ඔබේ ඔය කවුරුවත් දැන් අම්මලා තාත්තලා මැරෙන්න ඇති, ආලුව මිත්‍රයෝ මැරෙන්න ඇති, සහෝදරයෝ නෝන මහතුරු මහතුරු මැරෙන්න ඇති. මේ මැරිලා තියෙන්නේ මැරුණේ කර්ජකය. අර මනෝමය කායම නැත්නම් කර්මජකය මැරෙන්නේ නැහැ. අරහතන් වහන්සේගෙත් බුදුහාමුදුරුවන්ගෙත් මනෝමය කාය මැරෙන්නේ නැහැ. මනෝමය කාය තුල කර්ම බීජ ශක්තියක් කර්ම ශක්තියක් කර්මජ ශක්තියක් නැහැ. එතකොට ඒ නිසා නැවත උපත ලබන්න බෑ. ඒකයි බුදුහාමුදුරුවෝ අයමන්තිමා ජාති නත්තිදානි පුනබ්බව. නත්තිදානි පුනබ්බව කිව්වා මිසක් පුනරුත්පත්තියක් ගැන කතාවක් බුදුහාමුදුරුවෝ කිව්වේ නැහැ. මේ පුනබ්බවයි පුනරුත්පත්තියයි දෙක අද බොහෝ දෙනෙක් පටලවාගෙන තියෙනවා. ඉතින් ඒක නිසා ඔබ භාවනා කළ යුත්තේ මේ යහපත් දේ භාවිතා කළ යුත්තේ මේ ආනපාන සතිය අනතිවත්තනට්ඨේ නාට්ඨයෙන් භාවිතා කළ යුත්තේ ඔබේම අධ්‍යාත්මය ඇතුළාන්තය මනෝමය කාය පිරිසිදු කරගන්න. කර්ම බීජ වලින් තොර තැනක් බවට ඔබේ මනෝමය කාය පත් කරගන්න ඔබ කටයුතු කළ යුතුයි. ඉතින් ඒක නිසා අපි මේ සතියක් තුල ඔබට කියා දෙන්නේ මේ සඳහා මම හොයාගත්ත දෙයක් නෙමේ බුදුහාමුදුරුව ත්‍රිපිටකය තුල දේශනා කරපු ඔබ විසින් අනුගමනය කළ යුතු ප්‍රතිපදාවක් පිළිවෙතක් තියෙනවා. මේ පිළිවෙත ඔබ මෙතෙක්කල් අහලා නැතුව ඇති
නමුත් ඔබ මේක අහන්නත් ඇති ඔබ දැනගෙන දැනගත්තට හරියන්නේ නැහැ ඒක ජානතු නමුත් ඉංහාගිය තත්වයක් තියෙනවා පජානාති පජානාති කියන තත්වයටපත් වුණාම ඊට පස්සේ අභිඥාතම් ඊට පස්සේ අභිඤ්ඤයං අභිඥාතම් මේ තත්වයන්ට ඔබපත් විය යුතුයි මම දැන් අර ඊයේ කිව්වා අසුතවත් පුදඥාන පුද්ගලයාට මේවා තේරෙන්නේ නැහැ අර අසුතවත් පුදඥාන පුද්ගලයාත් සංකාර කරනවා යම් යම් දේ කරනවා ඒ වගේම දැන් ඊට පස්සේ මේ ධර්මය තේරුම් ගත්තට පස්සේ ඒ පුද්ගලයා තුල සත්පුරුෂ ගුණ ධර්ම මතුවෙනවා පුදඥාන පුද්ගලයා ගාවත් යම් යම් ගුණ ධර්ම තියෙනවා හැබැයි ඒවා සත්පුරුෂ ගුණ ධර්ම නෙමෙයි සත්පුරුෂ ගුණ ධර්ම තේරුම් ගත්තට පස්සේ ඒ පුද්ගලයා ගාව අරිය ගුණ ධර්ම අරිය පරිේශණයක් අරිය ගුණ ධර්ම පිහිටනවා අරිය ගුණ ධර්ම එතකොට අසුතවා පුදුඥානෝ සත්පුරිසානන්දස්සාවි අරිය අරියානන්දස්සාවි අරිය ධර්මය තේරුම් ගන්න ඕන එතකොට මේ අරිය ධර්මය තේරුම් ගත්තාම තමයි ඔබට නිවැරදිවම මේ ඇතුළාන්තය අධ්‍යාත්මය පිරිසුදු කරගන්න ඔබ විසින් අනුගමනය කළ යුතු අනුගමනීය ප්‍රතිපදාව ඔබට අනුගමනය කරන්න පුළුවන් ඔබ දැන් මේක ධර්මය හරියට තේරුම් ගත්තේ නැති නිසා ඔබ ආගමක් ඇදහුවට බැන්දට පිදුවට යැද්දට පැතුවට ඔබ ඒ අනුගමනීය ප්‍රතිපදාව නෙමේ ඒක නෙමේ බුදුහාමුදුරුවෝ කියපු දේ. ඒවා ආගම්වල බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙනකොට බ්‍රහ්මජාල සූත්‍රයේ කියලා තියෙනවා ආගම් 60 ගණනක් තිබුණා. ඒ එකම ආගමකවත් මේ අධ්‍යාත්මය ඇතුළාන්තයේ පිරිසුදු කරගන්න එහෙම නැත්නම් අනුසය න අනුසේති කරන්න. මෙතන තියෙනවා ඔබ වරදක් කළොත් ප්‍රියදේට ඇලුනොත් තණ්හා අනුසය ඔබ තුල උපදිනවා. ඔබ තරහෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් කටයුතු කළොත් ඔබ තුල පටිඝ අනුසය උපදිනවා. ඔබ මෝහයෙන් අවිද්‍යාවෙන් කටයුතු කළොත් අවිද්‍යා අනුසය ඔබ තුල උපදිනවා. එතකොට අනුසය තුන් වර්ගයයි උපදින්නේ නමුත් හතක් හැටියට තැන්පත් වෙනවා. එකක් තේරුම් ගන්න ඕන. අනුසය උපදින්නේ තණ්හා අනුසය, පටිඝ අනුසය, අවිද්‍යා අනුසය. නමුත් මේවා ආසය හැටියට තැන්පත් වෙනකොට ඇතුළේදී තව ආසය අනුසය හතක් හැටියට ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ තණ්හා අනුසය එතකොට මාන අනුසය, ditthi අනුසය, අවිද්‍යා අනුසය, භව රාග අනුසය මෙහෙම අවිද්‍යා අනුසය හැටියට උපදිනවා. ඒ අනුසය හතක් හැටියට ක්‍රියාත්මක වෙනවා. නමුත් අනුසය තුනයි උපදින්නේ අනුසය තුන ආසය හැටියට තැන්පත් වෙනවා. ආසය හැටියට තැන්පත් වෙනකොට අනුසය ආසය. දැන් මෙතන මේ අනුසය ආසය තමයි ඔබගේ මනෝමය කාය තුල තැන්පත් වෙන්නේ. මේ අනුසය ආසය යම් ආකාරයකට නැවැත්වුවොත් අනුසය න අනුසේති කළොත් ඔබේ මනෝමය කාය කිලුටු වෙන්නේ නැහැ. කර්ම බීජ වලින් යුක්ත නැහැ. කර්ම බීජ වලින් තොර වෙනවා. අර අනුසය උපද්වා ගත්තොත් ආසය හැටියට තැන්පත් කරනොත් ඔබේ මනෝමය කාය අර කර්ජ කාය මැරිලා ගියාට පස්සේ අර ආසය එකක් අරගෙන ආයි උපතක් හදාගන්න පුළුවන්. එතකොට අරහත් ත්‍ත්වයටපත් වූ අරහතුන් වහන්සේගේ මනෝමය කාය තුල අනුසය උපදින්නෙත් නැහැ, ආසය හැටියට තැන්පත් වෙන්නෙත් නැහැ, කර්ම බීජ හැටියට තැන්පත් වෙන්නෙත් නැහැ. සියලු කර්ම බීජ වලින් තොරයි. ඒ නිසා නැවත උපතක් ලබන්න ක්‍රමයක් ඇත්ති නැහැ. ඒකයි කිව්වේ අයමන්ති මා ජාති නත්ති දානි පුනබ්බවෝ කියලා. ඉතින් ඒක නිසා ඔබටත් මේක හරියට තේරුම් ගත්තොත් මේක හැබැයි වෙන කෙනෙක් ලව්ව කරන්න බෑ. මේක ඔබම ඔබේ දැනීමෙන්
ඔබේ අනුගමනීය ප්‍රතිපදාවෙන් ඔබේ මහපත විමුක්තිය සඳහා නිවීම සඳහා දුකින් මිදීම සඳහා ඔබ විසින්ම කළ යුතු දෙයක්. ඒකයි බුදුහාමුදුරුවෝ අත්තාහි අත්නුණාතෝ කොයිනාතෝ පරෝසියාගෙ. ඉතින් ඒක නිසා මාන්නින් ධර්මයේ සරණ කරගත යුතුයි අනුන්ව න අඤ්ඤ සරණා. ඉතින් ඒක නිසා තේරුම් ගන්න ඕන මේක වෙන කවුරුවක් වෙන කාටවත් ලව්ව කරන්න බෑ. මේක වැඳලා පුදලා යාඥා කරලා ප්‍රාර්ථනා කරලා ආයාචනා කරලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. සියලු ආගම්වල තියෙන්නේ වැඳිනවා පුදනවා යදිනවා ප්‍රාර්ථනා කරනවා යාඥා කරනවා ආයාචනා කරනවා දෙවියන්ගෙන් ඉල්ලනවා බෝගස් වලින් ඉල්ලනවා බුදු පිළිම වලින් ඉල්ලනවා තව නොඑකේ වැන් නිවන ඉල්ලනවා. ඒකෙන් කරගන්න බෑ. නිවන තියෙන්නේ ඔබ ළඟ. වෙන කොහෙවත් තියෙන නිවනක් නෙමෙයි ඔබ. දැවිල්ල රත් වීම මාත් වීම තියෙන්නේ ඔබ ළඟ. ඒ දැවිල්ල රත් වීම නිවන්න නම් ඔබ ඔබේ ආධ්‍යාත්මය ඔබම නික්ලේශී තත්වයට පිරිසිදු කරගත යුතුයි. කරගන්න පුළුවන්. බැරි නම් බුදුහාමුදුරුවෝ මේක කියන්නේ නැහැ. මේ කාරණේ කියන්නේ. ඉතින් ඒක නිසා ඔබ හොඳට තේරුම් ගන්න ඕන මේ සියලු ක්‍රියාකාරකම් වල ඔබ මේ ඉගෙන ගන්න අහගන්න දැනගන්නේ ඔබේම කිලුටු කරගත්ත අර කර්ම බීජ සහිත කෙලෙස් පොදියක් සහිත අර ඔබ මේ මෙතන මේ මිනිසෙක් වෙලා ඉපදින්නට පෙර ඔබ අර අර කායස්ස බේදා පරම් මරණම් අර කය විඳිලා මරණයට පත්වීමේදී මේ කාලං කරෝති කෙලෙස් පොදියක් අරගහගෙන ආවේ. ඒ කෙලෙස් පොදිය තමයි කර්ම බීජ පොදිය. දැන් ඔබ බලාපොරොත්තු වෙන්න ඕන මේකයත් බෙදෙනවා. හැබැයි කෙලෙස් පොදිය සම්පූර්ණ බිම තියලා කෙලෙස් පොදිය මිදී නිදහස් වෙලා යන්න ක්‍රමයක් තමයි බුදුහාමුදුරුවෝ මේ කියලා දුන්නේ. ඒක කරගන්න පුළුවන් ඔබ හරියට මේක මේ පිළිවෙත තේරුම් ගත්තොත්. මේක තේරුම් ගන්න ඕන, දැනගන්න ඕන, අහගන්න ඕන, තේරුම් ගන්න ඕන. මේක අනුගමනීය ප්‍රතිපදාවක්. අභ්‍යාස කරන්න ඕන, එක්සයිස් කරන්න ඕන. මේ පිළිවෙත හරියට අනුගමනය කරන්න ඕන. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් අරගෙන මේ භාවනා කරනවා කියන්නේ වෙන මොහොකටවත් නෙමෙයි, මේ හිත දියුණු කරගන්න නෙමෙයි, හිත සංවර්ධනය කරගන්න නෙමෙයි, හිතෙන් මැජික් පෙන්වන්න ඉද්ධි ප්‍රාතිහාර පාන්න ආදේශනා ප්‍රාතිහාර පාන්න නෙමෙයි. ඒවත් තිබුණා. එදා හිත දියුණු කරගත්ත අයත් හිටියා. අදිමානසික ශක්තියින් කුණ්ඩලීනී ශක්තියින් අභිඥා ශක්තියින් ලැබුව අය හිටියා. ඒවා අනාර්ය ක්‍රම. මේ බුදුහාමුදුරුවෝ කියපු ක්‍රමය අර හිත දියුණු කරගන්න නෙමෙයි, හිත පිරිසිදු කරගන්න. මේ ඇතුළාන්තය මනෝමයකය පිරිසිදු කරගන්න. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. අද ඔය භාවනා මධ්‍යස්ථානවල ඔක්කොම කරන්නේ හිත දියුණු කරගන්න. හිත දියුණුව කියන්නේ ලෞකිකයි භෞතිකයි. එතකොට ඔන්නම් ආදේශනා ප්‍රාතිහාර්ය ඉද්ධි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්. බුදුහාමුදුරුව මේ ප්‍රාතිහාර්ය තුනක් විග්‍රහ කළා. ආදේශනා ප්‍රාතිහාර්ය, ඉද්ධි ප්‍රාතිහාර්ය සහ අනුශාසනා ප්‍රාතිහාර්ය. අර පින්ඩෝල භාරද්වාජ අරහතුන් වහන්සේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වූ මුල් කාලය තුල එයා අභිඥාලාභී අර ධ්‍යානලාභී කෙනෙක්. ඒකින්ද එයාට ඉද්ධි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්කම තිබුණා. එදා හිටිය බමුණෝ මේවා බලන්න ලොකු උණ ගහක් අරගෙන උණ ගහ මුදුනේ පාත්‍රයක් ඉල්ලලා කිව්වා කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් එහෙම ඉද්ධි ප්‍රාතිහාර්ය පාන්න මේ පාත්‍රේ ගන්න කියලා. ඔය පින්ඩෝල භාරද්වාජ අරහතුන් වහන්සේ මේක අර ඉද්ධි ප්‍රාතිහාර්ය පාලා මේ පාත්‍රය ගත්තා. බුදුහාමුදුරන්ට මේක ආරංචි වෙලා බුදුහාමුදුරුව විනය නීතියක් පැනෙව්වා. සියලු බුද්ධ ශ්‍රාවකයන්ට මගේ කිසිදු බුද්ධ ශ්‍රාවකෙක් මේ ඉද්ධි ප්‍රාතිහාර්ය පෑම තහනම්, ආදේශනා ප්‍රාතිහාර්ය පෑම තහනම්, අනුශාසනා ප්‍රාතිහාර්ය පමණක් කරන්න අනුදැන වදාලා. ඒ අනුව ඊට පසුව ඉද්ධි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්
බොහෝ අරහතුන් වහන්සේලාට බොහෝ අභිඥාලාභීන්ට මනස දියුණු කරගත්ත අයට කරන්න පුළුවන් නමුත් ඒක බුදුහාමුදුරුව විනය නීතියක් පනවලා තහනම් කළා ඊට පසුව කවුරුවත් එහෙම ඒ වගේ දේවල් කරන්න ගියේ නැහැ නියම මගඵලලාභී අභිඥාලාභීන් එහෙම කළා ධානලාභීන් එහෙම කළා මගඵලලාභීන් එහෙම කළේ නැහැ ඉතින් ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕන මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මය අනුශාසනා ප්‍රාතිහාර්ය අනුශාසනා ප්‍රාතිහාර්ය කියන්නේ මේ බුද්ධ වචනය මේ මාර්ගදී බුද්ධ දේශනාව අට ධර්ම නිරුක්ති පටිසම්භිදා සහිතව තවත් මිනිස්සුන්ට ලෝකයට දේශනා කරලා කියා දීලා ඒ ඇයටත් මේ මග පහදා පිළිසිදු කර දීම මේ මාර්ගය මේක මාර්ගයක් තියෙනවා මේක සෝතාපන්න මාර්ගය සකදාගාමී මාර්ගය අනාගාමී මාර්ගය අරහත් මාර්ගය මාර්ග හතරක් තියෙනවා මාර්ග හතරයි අමාරු ඵලය අමාරු නෑ ඉතින් ඒක නිසා මේක මාර්ග ප්‍රතිපදාවක් මේක අනුගමනීය ප්‍රතිපදාවක් අර ගච්ඡාමි කිව්වේ ඒකයි ගච්ඡාමි කියන්නේ මේ මාර්ගයේ අනුගමනය යන්න ඕන මේ මාර්ගයේ යන්න ඕන අනුගමනය කරන්න ඕන ඉතින් ඒක නිසා ඔබ සියලු දෙනාම දැන් මේක තේරුම් ගත්තට පස්සේ මේ සතියෙන් පස්සේ ඔබට පාරක් හදලා දෙනවා පාර පෙන්වලා දෙනවා පාර විවෘත කරලා දෙනවා මේ පාරේ ඔබ යා යුතුයි ඔබ ගියොත් ඔබේ විමුක්තිය ඔබේ නිවීම ඔබේ සැනසීම ඔබට ලැබෙයි ඔබ පාර හොයාගත්තත් ඔබ නොගියොත් ඔබේ විමුක්තියට බාධාවක් ඇති වෙයි හොඳයි